යිබාන්. අපේ ආදරණීන්ට අපි තුළතියෙන ආදරය පෙන්වන්නේ කෙසේද. අපේ ආදරය ලැබිය යුතුවයට ඒ පෙන්වීම කලාවක් වනතර ඕනෑම කලාවක් මෙන්න ඒයටද හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනවා. මිනිසුන් ආදරයට විවිධආකාරයෙන් ප්‍රතිචාර දක්වනෝ. සමහරු ආදරණීය වචනහැසීමට කැමති. සමහරු ප්‍රියමනාප ඇැසිරීම් දැකීමට කැමති. ඒ අතරම, වත් සමහරු අභිනයන් වලට හොඳින් ප්‍රතිචාර දක්වනවා. අදාපි කතා කරන්නේ යන්නේ ඔබේ ආදරණීය සහකාරියට හෝ සාකරුට ඔබේ හිතේ ඇති ආදරය දැන්න විදිට ඔවන්ටය පෙන්වන්නේ කෙසේද කියලයි. අංක එක්ක ප්‍රශංසා කිරීම් සාමාන්‍ය දිනදා ජීවිතයේදී අපි හිතනවා අපි වටා සිටින අපේ ආදරණීයන් විශේෂයෙන්ම අපි විවාහක සැමියා හෝ බිරිඳ අපි යාලට කොච්චර ආදරේද අපිටයාලව කොච්චර වටිනවද කියන කාරණය ගැන ඔවුන් හොඳටම දන්නවා කියලා නමුත් ඒ සිතුවිල්ල වැරදි ඇත්තෙන්ම ඔබේ පැහැදිරිව ඔවුන්ට කිව්වෙනත් නම් ඔවුන් ඒ බව දන්නේනෑ ඔවුන්ට ඒ බව දන්වන්න ඒ බව දන්වන්න තියෙන හොඳම විදිහක් තමයි ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ඇති හොඳක් දුටුවිට එයාගේ කිරීම උදාහරණය විදිට ඔබේ ස්වාමිපුරුෂයා ඔබට ගෙදර වැඩවලට උදව් කලා පස්ථාවේදී ඒ ආගේ කරන්න. ඔබේ බිරිද අද ඇත්තටම ලස්සනයිද. ඒ බව ඇයට කියන්න. ඒ වගේම තමයි ඔබේ බිරිඳ හෝ සැමියාට ඔබව ලෝකයේ වෙන කාටත්ම වඩා හොඳින් තේරෙනවද. ඒ බව ඇයට කියන්න. ඒ බව පවසා ඔවුන් වගේ කරන්න අමතක කරන්න එපා. ඒ බව දැනුණු විට, හිතේතියන් සතුටු වෙන්න නැත්තුව ඔවන්ට එ බවා අවංකව කියන්න. එවිට ඔබි ආදරණයයන් ආඩම්බරයෙන් බැබලෙනු ඇත. එහෙම කියන්න හේතුව තමයි කාන්තාවන සහ පිරිමින් යන දෙපාර්ශවයම තම ස්වරූපය ගැන හෝ පෙනුම ගැන අගයකිරීම පිළිබඳ ඉතාමත් කැමත්තක් දක්වනවා. ඔබ හරිම ලස්සනයි පියමනාපයිකීම ඔබේ සැමියාට නම් ඔබ හරිම කඩප සම්යයිකීම වගේම ඔබ හරිම කරුණාවන්ත හෝ බුද්ධමත්යෙයි පැවසීම වගේ අගය කිරීම් ඔබට සලකා බලන්න පුළුවන්. කෙසේවෙ තත් මෙහිදී ඔබ අව්‍යාජ වියුතු වෙනවා. ඔහුට හෝ ඇයට හොඳ හැඟීමක් ඇතිකිරීම සඳහා පමණක් ප්‍රශංසා කරන්නුත් සහකරන්න එපා. ඔබේ සහකරු හෝ සහකාරිය පිසින ලද ආහාරවරට ඔබ අකමැති නම් බොරුවට රසයි කියන්න එපා. නමුත්, ඇ ඒ සඳහා ගත කළ කාලය සහශ්‍රමය වගේ කරන්න ඔබට පුළුවන් ඔබ හදවතින්ම හුව හෝ ඇය වගේ කරන්නේ නැතිනම් ව්‍යාජ ප්‍රශංසා කාලයක්යත්ම ඔබටත් ඔබේ සහකරුටත් නිකං වචන කිහිපයක් විතරක් වේවි ඒවා අව්‍යාජ වන තරමට ඔබටත් ඔවුන්ටත් ඒ හදවතටම දැනීම සහ එමගින් ඔබ දෙදෙනගේ සම්බන්ධය ශක්තිමත්වීම කාලයක් සමඟ වැඩිවීවී. මේවැ කොට ඔයාලා දන්නවා වයිසඩ් වයිස් ලංකා YouTubeු චනල්ල එක පොයාලට අරගිනෙන්ව යහපත් සතුටුදායක ජීවන සම්බන්ධතාවන් ආරම්භ කිරීම සහ සතුටින් ඔබේ ලැබැදියන් සමඟ එම සම්බන්ධතා වර්ධනය කරගන්නේ කිසේදයන කාරණ පිළිබඳව යන්න. ඉතින් ඔබේ ජීවිතයේ කුණාත්මක භාවේ ඉහලනංවන මෙවැනි කරුණු දැනගන්න ප්‍රායෝගිකව පුරුදු කරන්න වයිස් වයිස් ලංකා YouTubeු චනල්ල සස්කරබ් කරන්න. අංක දෙක ඔබේ ආදරණීයාව දිරිමත් කරන්න. ඔබගේ ආදරණීයාව දිරිමත් කිරීම ආදරයේම කොටසක්. ඔහු සාර්ථකත්වයට යන ගමනේදී ඔහුගේ දියුණුව පිළිබඳ විශ්වාස කරමින් ඔහු දිරිමත් කිරීම ඔහුට ඉතාම තදින් දැනෙනවා. එනිසා අවශ්‍ය අවස්ථාවේදී හ පිවිල් පිළිබඳ විශ්වාසය තියන්නත්. ඔහුට දෛදයාත් කිරීම අවශ්‍ය වෙන විට දී ඔහුව දුල්මත් කරන්න අමතක කරන්න එපා. අංකතුන, ඔබේ විවාහක සහකරු හෝ සහකාරය සිටින්නේ ඔබ සිරකරගැනීමට හෝ ඔබි ජීවිත සීමාකිරීමට නොවන බව වටහාගන්න. විවාහයනු සරලවම ඔබ දෙදෙනගේ ආදර සම්බන්ධය ගෞරවාන්විතව සමාජයට පිළිගත හැකි මට්ටමට උසස්කිරීමක්. නමුත් ඔබ වෙනත් කෙනෙක් කෙරෙහි කැපකිරීමම් සිදුකිරීමට හෝ ඔබ ආදරේ කරන කෙනා පිළිබඳ සැලකීමට වගකීම් ගැනීමට අක්කමැති නම් ඔබ විවාහයකට යෑම සුදුසු නොවන බව මතකය තබා ගන්න ඒ වගේම තමයි විවාහ වෝයුුවලකට අනිකා වෙනුවෙන් තම ආදරය පෙන්වී හැකි ඉතා ප්‍රබල මාධ්‍යයක් තමයි නිතරම තමන්ගේ මංගල මුදුව පැළඳීම ඔබටෝබී සැමියාට හෝ බිරිඳට ආදරී පෙන්වීමට අවශ්‍ය නම් නිතරම මංගල මුදුව පලඳන්න කිසිම බාහිර බලපෑමක් නිසා මංගල මුදුව නොමැතිව පෙනී නොසිටින්න. ටිකටික මීට පුොරුදු වෙන්න ඔබට පුළුවන්. ක්‍රීඩාාවක්කරන විට පිගන් හෝදන විට මුදුව ගලවන්න ඔබට සිදුවේවි. නමුත් එවැනි අවශ්‍යතාවයකින් පසුව පුළුවන් ඉක්මනින් මුදුව නැවත පැලදීමට අමතක නොකරන්න. එවිට ඔබේ හදවතෙහි අවංකභාවය ඇයිට මනාව පිළිපිමුවනාතර ඔබ ඔබ දෙදිනාගේ සම්බන්ධයට ලෝකයක් ඉදිරියේ දෙන වටිනාකම පිළිබඳ අගහසක් මිට ඇතින්ම අනිකාට සං්‍යවේදනය වෙනවා. අංක පහ දෙදනා එක්කට එක්ව ටිකක් තනියම කාලය ගත කරන්න. රැකියාව, දරුවන් නැන්දම්ම හෙමත් නැත් නම් සුරතල් සතුන් නිසා මේ ඔබේ ජීවිතය කාය භහුලවිය හැකි නමුත් ඔබේ සහකරු සමග තනිම සිටීමට යම් කාලයක් වෙන් කිරීමට ඔබ වග බලා ගන්න ඕනේ මාසකට සැරයක් හරි දරුවන්ගේ වගකීම්වලින් මිදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඔබත් ඔබේ සහකරුත් තනිව එකට එක්ව රාත්‍රියක් ගත කරන්න. එහිදී ඔබේ සහකරු කෙරෙහි අවධානය යොමු කර ඔබ දෙදෙනටම වැදගත්වන කරුණු සාකච්ඡා කරන්න. නමුත් වගකීම් දරුවන් හෝ මුදර් ගැන කතා කිරීමෙන් බලකින්න. ඩේට් නයිට් එකක් වගේ හරිම රොමෑන්ටික් විදියට ඒ සවස ගත කරන්න උත්සා කරන්න. අපි මෙහෙම කිව්වා කියලා ඔබ හැමවිටම මෙවැනි ඩේට් නයිටස් ආදරණියය හැඟීම් බර හෝ රොමන්ටික් විදධහටම ගත කළයුතුවන්නේ නැහැ වඩාත්ම වැදගත්දේ ඔබ දෙදනා විනෝදවීමයි ඉතින් ඉස්සර ආදරය කළ මොල්කාලේ වගේ විනෝධවෙන්න මෝඩ දෙයක් කරන්න එහෙමත් නැත් නම් ඔබට එකට සිනාසිමින් විනෝදවිය හැකි කපල් ඇක්ටවිටි ගේම් එකක් තෝරගෙන සතුටින් මේ සැන්දෑව ගත කරන්න ඉතිං කාලයක්ත් සමග ඔබේ ආදරණයේ සහකරු හෝ සහකාරයට තමන්ගේ ආදරය පෙන්වන්නේ කොහොමද කියන කාරණාවේ පළිවිනි කොටස ගැන තමයි අපි අද ඇලක් එක කතාකරි මේ පරිච්චයේ දේ ඊළඟ කොටස්කේපයක්ත් ඉක්මනින්ම අරංගෙන බලාපොවොත්තුවෙන් අදට අපි සමුගන්නවා ඔබට සුභ දවසක්